ප්‍රශ්න කීපයක් යමු කරලා තිබුණ යිතින්මං හිතනවවාීමට උත්තර ලබාදනයක හොඳයි කියලා. කෘති මාලේපනයනු මොනවාද කියලා හල තිබුණ ඇතරම කෘතිම සහ ස්වභාවිකාල ආලිපන කියල පිවර්ග දෙක්කට බෙදනවා නත කමිකල් සහ තාබනික කියලා. කෘති මාලයපනයක් යැනෙ රසායින්ක ක්‍රියාවලිය. ස්වභාවිකව ඇතිවන ශසාාකයකින් එහමනතා කන්ජ ලබනහ වලින් හෝ සත්ව ප්‍රබවකින්. ලබාගන්නා ද්‍රව්‍ය රසානිකෝ වෙනස් කර. ඒ හමේ හරි කොන්්ඩි හරි තියෙන කෙමිකල් එකට සමානව හදන නිපදවන ලද ද්‍රව්‍යයක් තමා කෘතීම. රසායනිිකයක් යන්නේ ඒකෙන් හදන ආලෙ එපනයක් තමක් කතිම ආලෙප්පනයක්ල් අපි හඳුන්නන්න ඉතින් එතකොට ඒක ගැන තියෙන පූර් විශවාසය ගැනම් පොඩිපොඩි ගටලු යෙනන බහෝ විට මේ මේ වගේ නිෂ්පාදකවල් මීයෝ වගේ සත්‍ය එකුට තමයි මේක අත්හදා බලන්නේ දැන් තමන් හදන රසානික ඇලචික් වෙනවද එක ඇක්ටව් කරන්න පුළුවන්ද මේක පාවිති කරහම සිද්ධ වෙන දවල් මොනවද කියෙනෙ එක ගැන රසායනාගාරයයක් තුල මීක් සට මේක යුස් කරල බල්ල තමයි මේක හම උද නරක හොයා ගන්න කියෙනෙක තමයි අපි දන්න ති එෙ මුණාම එක මනුස්ස ශරයට කොතරන්දුරට ගැල්පෙනවද කියෙනෙ එක ගැන ලොකු විශ්වාසය අත්‍යයන්න බැ මද මීකුට මේ පරේෂණය කලා ඉට පස්සේ පස්සේ කාලෙක එතෙන්දියමීියගින් ගත්ත වාර්තාව ත පහිටලා මිනිස්සුන්ඩ දීලා බලල ඊට පස්සේ තමයි කාලෙකට පස්සේ තමයිඉතින් අ අතුරවාාධයක් ඇතිවෙන වන ඇැතිවෙන ඉ තිේමා ලේපෙනන කියන්නේ එකයි. එතකොට සිින්තටික් කොස්මටික් කියන මොකක් දේ වලක්වා ගන්න කොහොමද කියන ප්‍රශ්න තමයි තියන්නේ ලේබලය මත වඩාත් පොදු සිම්ියෝ ඉංග්‍රීඩියන්ස් කියන එක තිබුණ මේ ද්‍රව්‍ය සෑදීමේදී. කෘතිම ජීවවිද්‍යභාවිතා කලා දෑ නිෂ්පාදකගෙන් විමසන්න පුළුවන්. සිම්බියෝ නොමති බවටව තෙවන පාර්ශවයක් සහතික කර නොමතිද එම නිෂ්පාදනය වලකින්න එකොට කියන අපි ගොඩක්ලාට Fඩ එකන් ුඩන් රක්සි පෙඩරේෂ එක තමයි මේ න්‍යාමණය කරන්න ගක් කලාවිට එතකොට සින්තටික් කොස්මැටික් වලක්වා ගන්න කොහොමද කියල බැලුවත් එෙම ැ නිෂ්පාදකයක් කියවානං තමන්ගේ නිෂ්පාදනල සම්බියෝද්‍රවවිය නෑහ කියලා. ඔවන් සහතිකය කරන්නේ කහෙද කොහොමද කිය ඔවන්ගේ නිචිත ඉවසන්ඩ පුළන් දැ මේේ ඔයාගේ නිෂ්පාදනය සම්බියෝ නැහැ කියනවන ඔයා ඒක කොහමද අපිට සහතිකයක් පිදිර දෙන්නේ කියලා එයාගෙන් අහන්න පුළුවන් නිෂ්පාදකයගේ ඉතින් ඔ එත්තෙන්ෙ නිදි නිෂ්පාදකයට හොඳ පිළිතුරක් දෙන්ඩ බැරිනක්. ැොත් පැහදිි සාක්ක එවිඩෙන්න් ඉදිරිපත් කරන්න බැරි වුණනොතවුන් ගේ නිෂ්පාදන තුළ සම්බිියෝ තියෙනවා කියනක තමයි අපිට විශ්වාස කරන්න වෙන්නේ. ඒවගේම තව ප්‍රශ්නයක් කපිට තියන ෆොෆෂනල් කියයා යනු ොනොවදේමතන් සැල්ොන් රේන්ජක යනු මොවද කියලා අහල තිබුණ ඇතරම් ඒවගේම දැන් අපි කාලකට පස්සෙ දැන් වසර ගණනාවකට ඉහතදී Fෆ්ඩ එක එක ෆඩන්ඩරක්ස් ෆෙඩරේෂන් එක හොඟත්ක් කළලාට මේ කොස්මටික් ද්‍රව්ව නියාමනය කරන්න පටන් ගත්තා. ඉට පස්ස මකද මේක නි්‍යාමනය කරන්නේ ඕTCTC නිෂ්පාදන ැන වෙළඳ සැලකින් සාමාන්‍ය ඕනෑම කෙනෙකුට සාමාන්‍ය වෙළඳ සලකින් ලබා ගත හැකි නිෂ්පාදන වලදී මිනිස්සු මේ නිෂ්පාදනය අරගෙන පාවිච්චි කරට පස්සේ අහිතකර දෙයක් වෙයි කියන තිවිච්ච උපකල්පනය මත මේ නිෂ්පාදන නියාමනය කරන්න පටන්ගත්තා ඊට පස්සේ මේ වගේ තියෙන්නේෙ මොනවාද කියලා විනිෂ්පාදකගෙන් විමසලා අහිතකර දේවල් තියවා කියල ඔප්පුනාාට පස්සේ කරේ මේ නිෂ්පාදන සේරම ඒ අහිතක දවිය තිබිචි නිෂ්පාදක දේවම වෙළඳපළෙන් අයින් කරගන්න නිෂ්පාදකයටට සිද වුුණ. ඉට පස මේ වෙලපෙලින් අයිං කරග අතර පස්සේ ඔුන්ට සිද්ධවෙච්ච පාඩුව ඔවන්ට මගෑරව ගන්න බැරනතින් ඒ ඒ අතරේ රිගල යඩ Fඩ. එක නයාමනයෙන් තොරව යන්න තමයි මේ පොපස්සනල්ක හමත සැලෝන්කයා රේන්ජ එක පටන්ගත්තේ එතතුකොට මේක සම්පූණයම අලවි කරන්නේ. නිිෂ්පාදකයා ආරු මේ ශිල්පේට රුපලාව ශිල්පේට ලබාදන ඇතුක රුපලා වන ශිල්පෙන් එක භාවිත කරනවා. ඇතුකට ඒකට අපි කියන්න ෘත්තිමය භාවිතය සඳහා පමණක් නිෂ්පාදනය කරන්න නිෂ්පාදන එෆD එකට නිියමණය කරන්න අවශ්‍ය වැඩි නෑ මෙයින් අදහස් කරනවා. දැන් ඒත්කකොටට ඒක ඇදී හුගක් වෙලාට මේ විවිධ කමිකල්ස් මේ නිෂ්පාධනය තියනකොට නිෂ්පාදනය ලේබලේෙන් හඟවන්න පුළුවන්කම තියෙනවා නිෂ්පාදකයට මකද F්ඩ එක නියාමනය කරනවන සියලුම කමිකල් තමන්ගේ නිෂ්පාධනය තුළ නිෂ්පාදකයා සටහන් කරන්න ඕන ඉති ෘත්තික ෘත්තිය භාවිතය සඳහා පමණ ලබාධන නිෂ්පාදනවල මෙහෙම සඳහන් කරන එක වලක්ව ගන්න පුළුවන්කම තියෙනවා නිෂ්පාදකයට එතකොට කොන්ඩ සැකසුම් ශිල්පයකුට රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනකොට ඒතුළ තියෙන්නේ මොනවද කියලා නොදැන තමයි වැඩකරන්න. බොද දැනගන්න ක්‍රමයක් නෑ මුලු නිෂ්පාක ඒක සංඟවරණ සයිතින්. සැලොන් කෑ වෘතිම මේ භාවිතය සඳහා පමණක් කියන නිෂ්පාදනවල තත්ත්ය එක තම ඉතින් බොහෝ ට මේකදී වගකීම ගන්න නෑ Fඩ එක වගකීම ගන්නවෙඩ මේ පාවිච්ච කරන්න ශිල්පියයක්. මුො ෘතියමේ ශිල්පෙක් නං මේ ගැන බොහෝ දැනුවත් කියන උපකල්පනය මත උදතිය ශිල්පෙක්, බොහෝ දැනුවත්භාවෙන් යුතුව තමඟ සේවාදායකෑ සඳහා මේ පාවිච්චිරවා කියන තැන තමයි. FD එකඉන්නේ නිසාඇති සම්පූර්ණ වගකීම ඔබ දැරී යුතු ඉති සැලෝන් කයා සැලොන් රේන්ජ එක ගැන තමයි වඩා පරිසංවෙන්නේ හැබැයිති නිශ්පාදකයෝ තමන් එක්ට එකක් තුවෙලා තමන්ගේ ප්‍රශ්නාහල මේක නිවදි කරගන්නට හරිැම තිෙමක දෙකුලන්ටොනේ තමන්ගේ නිශ්පානය මහජනතාාව අතර යනකොට මොනවද සිදවෙන්නේ කියෙ ගැන විවේෂෙන් දනගත්. මොද මීෝ සඳහා මී එක සඳහා. පවිච්චි කරලා ලැබෙන නිෂ්පාදරයේ ිනිස්සු සඳහහා පවිච්චි කරනකට ලැබෙන්නේ මොනොවගේ පතිචාරදකළ ඒගොලු අවදියෙන් ඉන්නවා ඇකුට මේ පාවිච්චි කරන්න කලින් නිෂ්පාදකෑ සමඟ සම්බන්ධ වෙලා මේක නියම ේ ම එකක්ද කියලා දැන ගැනීම ඔබ සතුවගකීමක්ඒක නිසා තමයි ම හිතන්නේ බොහෝ විට හැම නිෂ්පාදනයක්මද හයා කල නිෂ්පාදනවල තාක්ෂය නිලධාරීන් කියලා පත්කරගන ගොලො කියලා දෙනවාම මෙහම වැඩ කරන්න මෙහම වැඩ කරන්න කෙලා ටවස මිනිස්සුන්ගේික මිස් ගන්න ඒගේ වැඩ පිළිවෙලක් ඒ අය යන්නේ මෙන්න මේ තත්තේ මතක කියන එක ගැන මතක තියාගන්න ඕනි. එතකට අනිත් ප්‍රශ්නයක් තමයි සෞඛ්‍ය ගැන සැලකමත්වීම විස රසායනික ගැන සහ ඒවා වලක්වා ගන්නේ කෙසේ දන. සෞඛ්‍යය ගැන සැලකිල්ිම ත්‍රයමින් විස රසායනික සහ ඒවා වලක්ක ගනති විස රසායනික මොවද කියලපි විශේෂෙන් දැනගන්න ඕන එහමනැතන් අපි දෙකව වලක්වා ගැනීමේ හැකියාව ලැබෙන්ඳි නැහැ ඒ ඒ වගේම ස්ථීරවරණ. හඟත් කළලට හෙයා කලවල ස්තීර වර්ණය ශක්ෂත් කර ගැනීම සඳහා ඇමෝනියා පදතියක් හෝ සමහර ඇමෝනියා රහිත නිෂ්පාදර සඳහා ඉතින් නොළමයින් කියන දේවල් පාවිච්චි කරනවා. ඉතින් ඒවගේම හයිටරජන පෙරොක්සයිට් සහ ෆිනයිේ නේඩමයින් භාවිතා කරමින් බොහෝ කෝඩ සයම් ්‍රියාත්මක වෙනවා හිටජන් පෙරොක්යිට් සහම ෆිනයිෙන් ේ දෙෙමයින් කියන දේ තමයි හුවක්්‍රඩ රසායනය වර්ධරය කරගැනීම සඳහා රසානිකයක තියෙන්නේ. ඇමෝනිියමගින් කෝඩේ ප්‍රෝටී ස්ත්‍රය වංකරන අතර. එමඟින් සායම්බලට කෙස් කළඹට පෙවේශවිය හැකි දැන්. ඇමෝනිිය රහිත නං ඇතිනොළමයින් කියන දේ තමයි පාවිචි කරන්න එතකොට තමයි කෙස් ගහැතියෙන්න්න කටි කලෑවිවර කරගැනීමටේ රසායනිකය අමි. හැකිවෙන්නේ ඉටස මේක ඇතුළට පිවසුනාට පස්සේ කෙස් කලම්බේ තියන කෝටෙක්ස්තරලට පිවසුනාට පස්සේ හයිටචම පෙරොක්සයිට් කරන්න කොන්ඩේ විරංජනය කරන අතර ප්‍රාථමික වර්ණ කාරකයක් වන පී ෆිනයි ලේ නෙඩමයින් කොන්ඩිය තුළ සිරිවීමට උපකාරඋපකාරි කරන එක. ති මෙන්න මේ තත්ත් මත මේ ක් කලාට මේ විස සහිතවන්න පි ෆිනයිල් යිලේඩ් මයින් කියෙක තමයි ගල් අඟුරු තාර කියන එක තමයි ගොඩක්වලට විස සහිත වෙන්නේ අනිත්්‍යක තමයි වැදගත්ම කාරණාව තමයි. මේ කල් අඟුරු තාර ගැන Fෆ්ඩ එකේ නියාමනය නැහැ. එයාලා තරනය කල් තිෙන ගල් අංගුරු තාරවලට වේඩියේ නයාමනය අවශ්‍ය නය කියළ නමුත් මේක තමයි ගොඩක්වලාට විස සහිත වෙන්නේ නිසාති ආරක්ෂිතව පාවිච්චි කරන්නේ කොහොමද කියෙ එක ගැන තමයි දැනගන්න ඕනේ බොහෝ කෙමිකල්ල බොහෝ රසා මේේ. ක පඩක්ෂන් වලදී මෙ මේ වගේ අහිතකර දේවල්ුවට විකල්පතියනවා. ඒ අහිතකර දෙයක් නිෂ්පා දෙනවනක් ඒකසාමනය රීම සඳහා විකල් පත් දෙනවයිති ඒක. හලා දැනගැන මේ කටයුතු කරන එක තමන් සතු දෙයක් තියවි භාගේදී ඔබට පිළිතුර ලියනකොට ඔබ බොහෝ විට හයා කල පාඩම ැනට PPD ටෙස්් කියන එක ගැන විශේෂෙන් වැද ගත්තුරන්න පPD ටෙස් කියලා කියන්නේ විසද්‍රව්‍ය තියනවද කියලා බලාගන්න එක ති එක බලාගන්න එක විනි්පානය තින ඉංග්‍රීඩියන්ස එක බලාගරන නි්පානයක යත්ක කතා කරලා බලාගන්න පුලන් එකොටම ඒ වගේම මට් සේප් කියන වෙබ්සයි එකකට කියන්න අපිට විස්ස සහිත දේවල් පිළිබඳ ලොපු දැනුක් ලාගන්න පුළුවන් ඇත රපිට ඒගේ ඇත් වෙලා අපට පුළුවන්කම තියෙනවා සේවාදාකෙන් සඳ උසස් හොඳ ස්ටාර කොලිට සේවයක් ලබාදන්න. එතුකට තව ප්‍රශ්ඥාතියන පොදුසායම්. රසානික ද්‍රවවය සෞකයට අහිත කර ලෙස බලපාන්නේ කෙසේද. ඇමෝනියා යනු සුවසන සහ ඇදුම. ඇමෝනියා කිය කැන සුවසන මාර්ගය ආබාද සහ ඇදුම ඇතිකරනවා. අන්තරාසර්ග බිධ වැටීමක් විය හැකි අතර. පරිස්තරයෙන් නොනැසී පවතින අතර ඉන්න අදහස්සන්නේ ඒ වටා ඇලි ඇති බවයි. ඇමෝනිිය කියල කැනෙ අපි හයාකාලය එකක් සඳහා පාවිච්චිකන ඇමෝනිිය හොගක් වෙලාවට සවසන පදධතිය සඳහා බලපාන්. සවසන පද්ධතිය සහ විනාඩයක් කියන්න සුවසන පද්ධතිය සහ ඇඳම දනන ඇඳ ඇතුම කියන එක හමේ තියන හමනේ පෙනහළුවල තියන ආසාධනිකතාවයක් විදිට තමයි ඇතුම කියන ලේ හඳුන්වන්නේ මේක සුවසන සහ ඇඳුම හැද ඒවගේම අන්තරාසාාවක බිඳ වැටීමගිය හති අතර. පරිසරයේ නොන ී පවති අතරයින් අදහස් වන්න ඒවට ඇලි ඇති බවයි. ඇත්තටම මේ විදිහට බලනකොට මේ අපි පාවිච්චි කරාට පස්සෙත් මේක පරිසරය තුළ තියනවා කියලා කියන්නේ. පරිසරේක නොනැසී පවති නොදැන් අපි කලයකක් කරහම ඇති වෙන. කෙමිකල් ප්‍රශෙස් එකත් එක්ක පිටවෙන යම්ියම් රසායන්ක ද්‍රක්විය සහවලංග සැලෝ එකේ දී වුණත් අයිංවෙලා යන්නේ නෑ අයිංගලා යන්නතු පවතින හැබයිතින් අපිට කරන්න පුළුවන් මෙතන දී අපිට කරන්න පුළුවන් එයාක්ලීන එකක් පවිච්චි කරලා එක ම යම්ෙී දුරකට සමනය කරගන්නමකද අපි ආරක්ෂිතව වැඩ කරනවා කියන හයිජනික ටි මේ හැම දෙයක් තුළම තියෙන්නේ වගේ අපි කොහොමද මේකින් ආරක්ෂාවන්න ඉති අපිට මෙතනි දෙන්න පුළුවන් විකල්පේ තමයි එයා ෆ්‍රෂ් එයා ලීන එකක් පාවිච්චි කරන එක කරන්නම ඕන නං අපිට නොකරයින්න බැරිනඟ වගේම නයිටේට් අත්හැසිම් අපිට පාවිච්චි කරන්න පුළුවන් එතකොට පි ෆිනයි ේනේඩ මයින් කියන්නේ ගල්ලගුරුතාර උපත් තාබාද ඇති කරනවා සමේ සම ප්‍රකෝප කරනන්න ඉමරත්තන් සමය කෝපයක් ඇති කන්නවා වගේ තත්ත්යක් ඇති කර ගන්න පුළු ඇති වෙනවා ඒ වගේම අක්මා අමාහා අක්මාව විස වෙනවා රුදිරය විසවීම සහ ආසාත්මිතා ආසාධමයකතා ප්‍රතික්‍රියා සමඟ සම්බන්ධ වෙනවා එය යුරෝපා සංග මේ භාවිතය සඳහා සීමා කරලා තියෙනවා කියලා කියනවා එතකට මේ PD PPD කියන එක කියන්නේ කනිජ තෙල්වලින් ලබාගන්නා බොහෝ ගල් අගුරු තාර වර්ණවලින් එක කිය. ෆිනල් ලන්ඩීය මින් කියන එක ඔගල්ලන්ට හම්වෙන්න පිPD කියන නමින්. PPD ඇතරිකතම අපි පිPD ටෙස්ට කියලා කියන්නේ PPDඩ තියනවද කියලා පරික්ෂා කරනක PPDඩ වලින් කොහමද ආරක්ෂා වෙන්න කියනක PPD තිබුණත් තාරක්ෂිත අප මේක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක වගේම. මේක හමට විසවෙන්නේ කොහොමද කියෙනක ගෙනන තම මෙතෙදි කතා කරන්න එතුර සෝසන සහ ඇදූ මඇති වෙනවා අන්තරාසර්ග පද්ධති බිඳ වැටීමක් ඇතිවෙනවා. එපහො මේ පරිසරේ නොවත් නොනැති පවතිනවා. පරිස්සර යන හැම දෙේකම මේක ඇලි ලතියන්න පුළුවන් කියලා කියනවා. තොට මේකෙද උපත් ආබාද සමය ආබාධ ඇතියෙනවා සමක ෝපටය පත්වෙනවා හම කැසීමකට පත්වෙනවා වගේ දේවල් ඇැතියෙනවා. අක්මාව විස වෙනවා රුදරය විස වෙනවා. ඒවගේ මාසත් මේතා සමඟද මේක එකතු වෙනවා කිය එක තමයි කියන්න මේ පිPD. කනිජ්්‍ය ෙල්වලින් ලබාගන්නා බොහෝ ගල් අඟුරතාර වරණවලින් එකක් කියල තමයි අපි හඳුන්වන්නේ. දල්ළගුරුතාර සායම් අක්ෂි කිරීම අක්ෂි තුවාල සහ ආසාත්මිකතා පතික්‍රිය වැනි සෞඛ්‍යම බැලපෑම් ගණනාවක් සමඟ සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියනවා. තර මේක ඇහැ සම්බන්ධ තුවාල සහ ඇහට ආසාත්මිකතා ඇතිවීම කෙරෙහිත් බලපානුති. ගල් අගුරු පිළිකාම විවිධ වර්ග සංග සම්බන්ධ වී ඇති අතර සමහර ගල් අංගුරුතාර සායම් මගින් සත්ව පිළික ඇති කරන බව ස්වාගෙන තියෙනවා කියතුෙන. මෙම ගැටලුව තිබියදත්. බොහෝ වර්න ආකරන මෙන්නව ගල් අඟගුරුතතාර සායම් සඳහා. FD එක අනුමැති අවශ්‍ය වෙන්නේ නැහැ කියලා කියනකද F්D එක පුුකක් හරිදයකට ද එක නිදහස් කරලා තියර නිෙසා පිPDඩ කියන අපේ හයා කලත්ටියවබරිින් අපට ලැබෙනවා ඉති අපි එක පරිස්සං වේන එක ඇර කරන්න දැන්නම්මකද Fෆ්ඩ එකත් නොසලකා හරිනව නං. මේමගේ අතුරවාබාද තියද්දිත් ඒක නොසලකා හරිනව නඟඉතිං. අපි පරිසං වෙන එක තමයි කරන්න තියෙන්නේ නද හරි ඔය ටික තම යද කතා කරන්න අපි තව මංහුතන්නේ තවත්තිිකත් තියෙනවා කතා කරන්න අපි මේ ටිකත් කතා කරමු කෙ එතෙන හොඳයි නද. බොහෝ සායම් වල උපත්තාබාදධ ගැබ් ගැනීම් නැතිවීම ගැන දරුවෝ නැතිවීම සහ ආසාත්මයක්කතා ප්‍රතික්‍රියා සමඟ සම්බන්ධ වූ හොඳින්. ස්ථාපිත නියවරෝ ක්න් වන ටොලුයින්ද අඩංගු වෙන්ඩ පුුවන් කියලා තියෙනොම PිPD සමඟ. එතුකොට දැල්මත තියාගන්න විභාල් ගැට ගහම ලට මේ වචන වෙන්ඩ පුුවන් නිරෝටක්න්සා ටොලන් නිියවරටොක්සිීන් එකක්රන ටොල්ලෙයින්ද අඩංගු වෙන්ඩ පුුවන් කියනෙ එක තමයි කියන්නේ. රෙසසි නොල්ද ඒවායේ අඩංගුවෙන්න පුළුවන් ඒ එන් අදහස් කරන්නේ අපේ ශරීරයේ සාමාන හෝමෝන ක්‍රියාකාරිත්්‍යයට සහ සංඥාවලට බලපාන බොවති අපි දන්න අපේ ශරීරයේ ගොඩාක් කවෙලට අපේ අපට තියෙන හෝමෝන් හෝමෝන ක්‍රියාකාරිත්්‍යයෙන් අපේ බොහෝ දේවල්ි ශරීරයේ ක්‍රියාත්මක වෙනවා අපේ කොන්්ඩෙට අපේ හමට පාට ලැවෙෙන්ඩ ඒවගේම අභ්‍යන්තර ක්‍රියාකාරකන් අපේ වකු ගඩු එතුකොට ඒ වගේ ගොඩක් ඇකරිව පෝ ටික්කෙන් හෝමෝණේගේ හෝමෝන වලට බලපෑම් කරනු ඇතුට පොටිසිනේ කියන හෝමෝටේනට බලපානවා ඇකොට අපිට තයිරුසිනෝ කියන හෝමෝනේ සඳහා බලපෑම් කරනවා ඇන්දරෝජන් ස්ත්‍රජන මේ හැම හෝමෝනයක් සඳහාම හොදක් කළාට මෙන්න මේ PPD කියන එක බලපානවා කියලා තමයි කියන්න එතකොට හොදක් කළලාට ්‍රස්්නාවශවීම රුදිරය විසවීම අක්මාවලෙඩවීම වගේෙ බොහෝ ගැටලුවලට මුණ දෙනවා මේකදී. සම්ප්‍රදායක සායම්වලහඩන්ටොයින් මෙැත්තිලි සෝතියා. සෝලි නෝන් සහ සුවඳ වැනි වෙනත් හානික ද්‍රවේ බොහොමයක් අඩංගු වෙන්න පුළුවන් කෙලත් කියෙන අති අපි එයා කලපාඩමේදී. මෙ අනතුරු ගැන අපි විශේෂෙන් අවධානය යොමු කරන්න ඕොන මකද. අනතුරු අලක්කගත්තතමයි අපිට පුළුවන්කම තියෙන නියම සර්විස් එකක් අපේ කලයින්ට දෙන්න පුුද ඒක තමයි එයා අපේ කලයින් බේස්් එකේ බලාපොරොත්තුවෙෙන් අප විශ්වාසදායකව සෞඛ්‍ය ආරක්ෂිතව, අපේ සේවාදා ආරක්ෂාව පළමුුව සල කළ අපි ස සේවාව ලබා දෙනවාක් ඒක තමයි ඒගොල බලාපොරොත් වෙනමකද. ඒ අපි එකටි බැදි ලයින්නවා නීතියෙන් වගේ මානුසිිකව බැඳ ලඉන්නවා ඇතකට පියක ඒ තත්ත්වයන් යටතිේ ආරක්ෂිතව තමයි කටයුතු කරන්න ඕනේ මෙහෙමැක්කුත් තියෙනවා කාන්තාවන් දෙදස් පන්සියකට අධික සංඛ්‍යාව සිදු කළ එ අධ්‍යයනයකින් හෙලිූයේ හිසකේ සායම් භාවිතය පිවුරු පිළිකා වැඩිවීමේ සම්භාවිතාව සමඟ සම්බන්ධ වන බවයි ඒ වගේම තමයි හිසකේ සවරට අප එක පාට දැම්මුත් මෙයාට මෙදාම කාන්තාවන්න දරු ගැබැක් ඇති නොවී තියන්න පුළුවන් කියලා කියීම රුදිරය විසවීම සමගෙන් දරු ගැබ ඇති වන්නේ කහිවීම සහ දරු ගැබට වි ැටලු ඇතිර තත්යක් ඇති වෙන්න පුුවන් කියලප කියන යිත ොල Fබ ද දකිනකොට බලනකොට දකින ඇති පුංචි දරුවන්ට කැන්ස ඊට පස්සේ අනේ මගේ දරුවට කැන්ස බුදුසරණයි කියන්න කියලා දානුවට වඩා හොඳයි තරුණ ළමයිති මේ වගේ දේවල්ලින් ඇත් වෙලා ඉන්න එක තමන් හොඳ මව කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවනම් මෙහම රපලාමාණ්‍යයා ගාර නිෂ්පාද නමුද්‍රවය. එකන ඉංග්‍රීඩියන්ස් විනිවිධ භාවයක් ගැටලු නිසා ඔබ නිරාාවරණවිය හැකේ කුමක් දැයි දැනගැනීම බොහෝ විට අසීරුව. කැනර රූපලාවණ්‍යගාර නි්පාද නමුද්‍රව්‍ය විශේෂයෙන් වෘතිය භාවිතය සඳහා පමණක් ලබාද නමුදර්‍ර්‍ය වල තියෙන්නේ මොනවද කියන දැනගැනීම අසීරුණං ඔබ හොඟක් වෙලාවට අපහසතාවයට පත්වෙන්න පුළුවන්. මෙම තොරතුරවලින් තොරෝ එම අත්භූත ද්‍රව්වේ සෞකට කෙසේ බ බලපාදයි දැන ගැනීමට නොහැකි.කැ ඉග්‍රඩියන්ස් වලො ඉංග්‍රඩියන්ස් කන මක්ද කියලා අපි දන්නත්තං. අපි පාවිච්චි කරන්න දේවල්ලොල මොනවද තියෙන්න්න කියලා අපිට. බලාගන්න පුළුවන්කමක් නැයිතින් එතන්දි අපි බුද්ධිමත් එන්න ඕනේ අපේ දැනුම අපි අපි හැස්රෙන ආකාරය පිශේෂෙන් අපි වගකීම කිය දෙක ගන්න ඕනේ අප සේවාදායකයාගේ ආරක්ෂාව සඳහා යතුකට තමයි අපිට පුළුවන්ගඩ මේකට සාර්ථකව පටයුතු කරන්න හරි අද ටපි ෝයිටක කතා කරමු තවත් වීඩියෝහැකින් මේනවා විබ්ාහගේ ජයගන්න හැමෝටම ලැබේවා ප්‍රාථනා කරනවා ඒවගම මේක ශයා කරන්න එ දැනුම ශයාාකිරීම ඔබට මහත් පල පිෙනක්වේ ඔබගේ විභාගගේ ජය ගැනීම සඳහා ලයික එකක්දාන්න කමෙන්ට් එකක් ාන සබ්ක්‍රයි් කරපු නැතිකෙන කරන්න සබ්ක්‍රයි් කරන්න තුර හැම වීඩියෝකම ඔබට බලාගන්න පුළුවන් ඉතින් සුභ පතනවා ආත් අපි හමුවමු තවත් වීඩියවකි